මේ තමයි උඩුගොන මත මිනිසෙකුට ලැබෙන ඉහළම ආරක්ෂාව දිය හැකි ලොව බලගතුම ගුවන් යානය. මේ ගුවන් යානයට නම් දෙකක් තියෙනවා. ආරක්ෂාව ලැබෙන ලෝ බලගතුම මිනිසා මේ ගමන් ගන්නා විට ගුවන් පාලක මැදිරිය යානය ගැන සඳහන් කරන්නේ එයා ෆෝස් 1 යන නමින්. ඔහු යානයෙන් බැස ගිය විට ගුවන් යානය හඳුන්වන්නේ බෝයින් VC-25 යන නමින්. මේ ඇමරිකානු ජනපතිවරයා ගමන් කරනා අමුතු අපූර්ව පුදුම සහගත දේවල් ඇති ලෝකයේ එකම ගුවන් යානය. ඔයාලට පුළුවන් මාත් එක්ක මේ ගුවන් යානයේ නැගිලා ලේසියට යන්න බැරි අපූර්ව සංචාරයකට දැන් එකතු වෙන්න. මෙම ගුවන් යානය ඇමරිකානු ගුවන් හමුදාවට අයත් එකක්. 1952 දක්වා ඇමරිකානු ජනපතිවරු අහසේ ගමන් කළේ සාමාන්‍ය වාණිජ ගුවන් යානාවල. නමුත් ජීවිත තර්ජන ඉහළ යාමත් සමග 1952න් පසුව සෑම ඇමරිකානු ජනපතිවරයෙකුගේම නිල ගුවන් යානය නඩත්තුව පාලනය සහ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඇමරිකානු ගුවන් හමුදාවට පැවරුණා. ඔන්න දැන් ඒ බලගතු ගුවන් යානය ධාවන පතේට පැමිණියා. ගුවන් යානයේ පාලක මැදිරියට මේ සියලු සංවේදන කටයුතු ඉතාම හොඳින් සිදු කර ගැනීම සඳහා දැවැන්ත උපාංග පද්ධතියක් යානය සවි කර තිබෙනවා. එවගේම යානය උඩුගොන තුලදී මෙන්ම පොළොව මත ඇති පිට දීපවා කුමන හෝ ස්ථානයක බලගතු න්‍යෂ්ටික පිපුරුමක් ඇති වුනොත් ඒ මගින් යානයේ සිටින ජනපතිවරයා ආරක්ෂාවෙන් ලෙස මෙහි ආරක්ෂාව සකසා තිබෙනවා. ගුවන් යානය තුළ ප්‍රයෝජනයට ගත හැකි වර්ගාඩි 4000ක දැවැන්ත ඉඩක් තිබෙන අතර යානය මහල් තුනකින් යුක්ත වෙනවා. එහි එක් මහලක ජනපතිවරයා භාවිතා කරන ප්‍රෙසිඩන්ට් ස්විට් නම් අති සුඛෝපභෝගී සුවිසල් කාමරය සහ කාර්යාලය තිබෙනවා. ඒ වගේම මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා ස්ථානයක්ද එහි පවතිනවා. ඉහළම පහසුකම් සහිත ආහාර පාන සකස් කරන ස්ථාන දෙකක්ද ගුවන් යානයේ සතුව පවතිනවා. The menu is a little different when the first lady's not flying. So we know the president's I can neither confirm nor deny. ගුවන්යේදී ඉන්ධන සපයාගත හැකි ලෙස නිර්මාණය කර ඇති යානයේ සතුව අධිබලති දුරකථන 85ක් පවතිනවා. ශබ්දයේ වේගයට ආසන්නව මෙම යානයට පියාසර කළ හැකි අතර බෝයිං 747 යානයකට වඩා අඩි 10000ක් ඉහළට පියාසර කළ හැකි වීමද විශේෂිත කාරණයක්. 2024 වසරේ ඇමරිකානු ජනපතිවරයා වෙනුවෙන් නිර්මාණය වන අලුත්ම ගුවන් යානය මේ මොහොතේදී නිෂ්පාදනය වෙමින් පවතිනවා. විදේශ සංචාරයකදී ජනපතිවරයා ගමන් ගන්නා ලිමොසින් කැඩිලක් හෙවත් බීස්ට් යනුවෙන් හඳුන්වනු ලබන වාහනයේ ඇතුළු සියලු පරිවාර ආරක්ෂක වාහන අදාළ රටවලට ගෙන යාම සඳහා මෙවැනි කාගෝ යානයක්ද නිරතුරුවම සූදානමින් සිටිනවා. එවැනි පරිවාර වාහන 40ක් පමණ ජනපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම ඩූම්ස්ඩේ ලෙස හඳුන්වන සුවිශේෂී යානයක් ජනපතිවරයාගේ යානයේ පසුපසින් ගමන් ගන්නා අතර ඒ යානය තුළ න්‍යෂ්ටික බංකරයක් සහ අනදීමේ මධ්‍යස්ථානයක් පවතිනවා. මෙය E4B නයිට් පර්ච් ලෙස හඳුන්වනවා. විශේෂයෙන්ම න්‍යෂ්ටික පිපුරුමකදී සමස්ත ඇමරිකානු පොළවේ මෙහෙයුම් විනාශ වුවහොත් එතැන් සිට සියලු මෙහෙයුම් කරන්නේ මෙම ඩූම්ස්ඩේ යානය මගින්. මෙය පියාසර කරන යුද කඳවුරක් ලෙස කියන්නත් පුළුවන්. න්‍යෂ්ටික අවදානමකදී යානයේ ඉලෙක්ට්‍රොනික මෙහෙයුම් පද්ධති අවහිර වුවහොත් යානයට කිසිදු බාධාවකින් තොරව පියාසර කිරීම සඳහා ඇනලොග් මෙහෙයුම් පද්ධතියක්ද පවතිනවා. මෙම යානයේ 112 දෙනෙකු ගමන් ගන්නා අතර ඒ පිරිසට මෙවැනි විශේෂ මෙහෙයුම් නිලධාරින්ද ඇතුළත් වෙනවා. යානයේ මත විවිධ වර්ගයේ සැටලයිට් ඩිෂස් සහ ඇන්ටනා 67ක් තිබෙන අතර ප්‍රධාන පිවිසුම් පඩිපෙළ හැරුණු විට හදිසි ආරක්ෂිත පිවිසුමක් ගුවන් යානයේ යටින් පිහිටා තිබෙනවා. දැන් ජනපතිවරයා සමග ගමනට ඇමරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂිත ආරක්ෂිත යාන සූදානම් වෙනවා. යානයේ නියමුවන් විශේෂිත ජී සූට් ඇඳුමක් පළඳිනවා. විශේෂයෙන්ම ඉහළ උසකදී මොළයට ලේකමනාගමනය අඩු වීම නිසා සිදුවිය හැකි හදිසි අනතුරු වැළැක්වීමට සහ වෙනත් අනතුරු වලින් මිදීම සඳහා මෙම ජී සූට් එක උපකාරී වෙනවා. ගුවන් නියමුවන් මෙසේ ගමනට සූදානම් වීමෙන් පසුව ඔවුන්ගේ හෙල්මට් සහ මුව වැසුම් වලට ඔක්සිජන් සැපයීම හොඳින් සිදුවන්නේදයි පරීක්ෂා කරනවා.
ගුවන් නියමුවන් අදාළ යානා වෙත පැමිණෙන තෙක් ඒවායේ ආරක්ෂාව භාරව සිටින කූ චීෆ් නම් තනතුරේ සිටින උසස් නිලධාරියේ ඔහු සහ පිරිවර සියලුම යානා සහ ආරක්ෂාව පිළිබඳ සාධක වෙනවා. ගුවන් කෙටිම ධාවන පතයකදී ගුවන් යානා ෂණිකව ඉහළට පියාසර කරනවා. ගුවන් යානා හතරක් ෆින්ගර් 4 ක්‍රමයට සුවිශේෂී ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කරමින් පියාසර කරනවා. ගුවනේදී සිදුවිය හැකි ප්‍රහාර මේ තුලින් වැළකිනවා. ගමනින් පසු අතින් පිරිසිදු කරන ක්ලීනින් පොඩ්ස් භාවිතයෙන් යානයේ සුවිශේෂී කොටස් පවිත්‍ර කරනවා. අමරිකානු ජනපතිවරයා අපි සමහර දිනකට කිසිදු වටිනාකමක් නැති පුද්ගලයෙකු වන්නට බොහෝ සෙයින් ඉඩ ඇත. ඒ වගේම මේ වියදම මහා පිස්සුවක්සේ අපි බොහෝමයක් දෙනෙකු දකින්නටද ඉඩ ඇත. නමුත් බල අරගලයක යෙදී සිටින මේ ලෝකී වැඩිම ජීවිත තර්ජන සහිත එක් නායකයෙකු වන්නේ අමරිකානු ජනපතිවරයායි. ඒ සෑම ජනපතිවරයෙකුම පාහේ අමරිකාව ලෝකයේ තුල ඉහළට එසවීම වෙනුවෙන් බොහෝසේ වැඩ කළ පුද්ගලයන්. මේ වැඩ කොටස් තුල අනෙක් රටවලට එල්ල කළ පීඩාවන් හා තර්ජන බොහෝසේ තිබෙන්නට පුළුවන්. නමුත් රටක් ලෙස ඔවුන් තම ජනපතිවරයා රැකීමට ගෙන ඇති මේ අපූර්ව වැඩපිළිවෙල තුල අමරිකානු ජනතාවගේ අභිමානය සහ බලය රුවට පෙන්වන වැදගත් ක්‍රියාවලියක් මෙන්ම උද්දච්චකමක්ද ගෑවි ඇති බව මැදහත් විචාරකයන්ගේ මතයයි.